ආදරණීය මවරුනි පියවරුනි සහෝදර සහෝදරියනි, මේ තමයි කලාකරුවන්ගේ වෙලාව. අද මේ වේදිකාව දක්නට ඔබට පේනවා ජාතික ජන බල වේගය වටා විශාල පිරිසක් එකතු වෙලා තියෙනවා. විවිධ අංශ නියෝජනය කරමින් ගුරුවරු වෛද්‍යවරු හමුදා නිලධාරීන් හමුදාවේ සේවය කරපු අය ඒ වගේම ව්‍යාපාරිකයන් මේ ඇතුළු විශාල පිරිසක්. එහෙමනම් කලාකරුවන් හැටියට අපිට මේ වෙලාවේ නිහඬව ඉන්න බෑ. ලෝකයේම මෙවැනි අර්බුදකාරී තත්ත්වයන්ට රටවල්පත් වුණාම ඒ මුදවා ගන්නට කලාකරුවන් පෙරමුණ ගත්තා. අපේ රටටත් එවැනි කලාකරුවන් මැක්සිම් ගෝර්කිලා, ටෝල්ස්ටෝයිලා, පුෂ්කින්ලා වගේ කලාකරුවෝ, චිනුවා ඇචිබේ වගේ කලාකරුවන්, වික්ටර් හාර්ලා වගේ කලාකරුවන්, බොබ් ඩිලන්ලා වගේ කලාකරුවන්, බර්ට් ඕල්බ්‍රිස්ට්ලා වගේ කලාකරුවන්, නාට්‍යකරුවන්, ඩාරියෝ වගේ නාට්‍යකරුවන්, ජනතාවට හරි බඟ පෙන්වන, ජනතාව වෙනුවෙන් පිදී සිටින කලාකරුවන් සිය දහස් ගණන් අවශ්‍ය යුගයක් මේක. ඒ සඳහා පෙරමුණ ගත්ත කලාකරුවන් විශාල ප්‍රමාණයක් අපේ රටේ දැනටත් ඉන්නවා. තේරුම් ගත කලාකරුවන් මං හිතන්නේ දහසකට අධික ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අද මේ වෙනකොට ඔවුන් ක්‍රියාකාරීව ජාතික ජන බල වේගයේ ජයග්‍රහණය උදෙසා රට පුරාම ව්‍යාප්ත වෙලා ක්‍රියාකාරීව ඉන්නවා. මේ තමයි එකම සහ අවසාන අවස්ථාව. මෙතනින් එහාට පස්සේ මේ පාරත් අපි වරද්ද ගත්තොත් ආයි අපිට බේරගන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ. මම මගේ කතාව අවසන් කරනවා එක කවියකින්. මේ කවිය නම ආරාධන. ගිම්හානයේ හමන සිහිල් සුළඟක් වගේ ඔබ එන්න. දහඩියෙන් පිරි ඇගේ ඇතිල්ලි ආදරයෙන් සිපගන්න. ගඳයි නොකියාමුවින් ලුණු රහයි කුඳුරන්. ජීවිතයේ කෙම්බිමක් නැති වුණත් සිහිනයක් පටලාන මඩ වගුරු කටුකමින් පසු කරන් බට යන්න ඉඩ දෙන්න. කැමති නම් මගේ ළඟින් පියනගෙන තවත් සගයෙක් වෙන්න ඔබ එන්න. වස්සානේ පළදරන වෘක්ෂයක සෙවනැල්ලේ සැතපිගෙන විඩාවත් දිමවන්න, සිහින් සත්සරහනින් ගීතයක් මුමුණන්න, රිද්මයක් අරගෙනම ඔබ එන්න. සැම අතේ වැටුණු පළ අහුලාන සමසමව බෙදාගෙන සැනසෙන්න. කැමති නම් අද වුණත් ඔබ එන්න. කටුකොහොල් පිරිමගක යන අපට රතු පලස් තුඹකටද වෙන වෙනව, පතුල් පැලිලා ගියද සත්කඩට ඉදිරියට ඇදෙමු ඔව් අපි එකට. දිරිය සිටි විලි වලින් කැටි ගැසුණු මිතුරනේ අපේ සිත් කඳු වැටිය, කුමන බලවේගයක් උදා වූව බිඳ දොඹිය නොහැකි කම සතුටක්ය.